නව Nokia 2.2 හැමදාම අලුත් වෙන Nokia විතින්. ගොඩකවිල ගල්පාය ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ රසක ජනතාව විසඳුමක් නොමැති වනාලි ගැටලුවෙන් පීඩා විඳින්නේ වසර ගණනාවක සිටයි. පසුගිය දින කිහිපයේ ගම්වැදුණු වන අලීන් ප්‍රදේශ නිවාස මෙන්ම වගබිම් රසක් මෙලෙස විනාශ කර තිබුණා. උඩවලව වනුද්‍යානයේ සිටින වනාලීන් මෙලෙස ගම්වදින බවයි ගම්වාසීන් පවසන්නේ. වනුද්‍යානයේ වම්පස විදුලි වැටක් පැවතියත් එය නිසි නඩත්තුවක් නොමැතිකමින් අක්‍රීය තත්ත්වයේ පවතින බව ගම්වාසීන් පෙන්වා දෙනවා. කඩබල අවදානම් තත්ත්වයක තමයි මම මෙහි ඉන්නේ. රැයට දායක මහත්තයෙක් අනිවාර්යයෙන් මගේ රැකවරණයට එනවා. මේ ගම ගොවිතැනින් ජීවත් වෙන බොහොම දුෂ්කර ප්‍රදේශයක්. මිනිස්සුත් මහා අහිංසක මිනිස්සු. මට දායක මහත්තු කෙනා පහමාරා එනකොට හැම් පැත්තෙම අලියෙනමයි කියලා. විදුලි වැට ආරක්ෂා කරන මහත්තු දවල්ට හදනවා, රැයට අලි කඩනවා. මේකට ස්ථීරසාර විසඳුමක් වුණා නම් තාවකාලික විසඳුමක් කිසිම වැඩක් නැහැ. මොකද මම හිතන්නේ කඩබල විනාශයක් වෙනවා තව මෑත වැඩි දුරක් යන්න ඉස්සෙල්ලා. දැන් මේ අපි මණ්ඩියේ වටේටම ලණුවක් ඇදගෙන තියෙනවා. ලණුවක් ඇදලා නිදා ගන්න තැන එලාම් එකක් අය කරගෙන තියෙනවා. ඒ එලාම් එක වැදුනට පස්සේ තමයි ඉතින් අපි ඇහැරෙන බලාගෙන මේ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. පළවෙනිම ප්‍රශ්නේ තියෙන්නේ විදුලි වැටේ කරන්ට් එක මදිගම. විදුලි වැටේ කරන්ට් එක ඕන වෙලාවක අපිට අල්ලලා පෙන්වන්න පුළුවන්. හවස 6න් පස්සේ කරන්ට් එක දානවා. පහේ පොයින්ට් එකකින් වදින කරන්ට් එකක්වත් මේ විදුලි වැටේ නැහැ. නිලධාරීන් මණ්ඩලය පයික් කරලා තියෙනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් පයික් කරලා තියෙනවා. වන ආරක්ෂක නිලධාරීන් පයික් කරලා තියෙනවා. උදේට එනවා. උදේට ඇවිල්ලා හිටන් කඩලා තියෙන කම්බි ටික බල්ලා හිටන් කම්බි ටික ගැට ගහනවා. කණු ටික නැගිටවල යනවා. ඊට පස්සේ එදාරයට ආයෙත් කඩනවා. ඊට පහුවදා කරන්නේ එට්ටිකම තමයි. මේ ගෙවල් ළඟටම එනවා. මේ කරන්ට් වැට දාලා තිබ්බත් කඩාගෙන යනවා. ඉතින් ඒවයි කරන්ට් එක නැහැනේ. ගොවිතැන් කරන අය ගොඩක් දුරට ඉන්නේ මෙහෙ. මේ ඉතින් එයාලට ගොවිතැන් කරගන්නත් බෑ. අලි ඇවිල්ලා වගාවල් විනාශ කරපුවාම එහෙම. ඊයේ දිනේදී ගම්වැදුණු වනාලීන් ප්‍රදේශයේ විහාරස්ථානයක මුළුතැන් ගෙට සහ දානශාලාවට හානි සිදු කර තිබුණා. පොල්, මන් යොක්කා, කෙසෙල් ඇතුළු වගබිම් රසක්ද වනාලීන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණේ මෙලෙසින්. මෙම ජනතාව වසර ගණනාවක සිට පීඩා විඳින මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දෙන්නේසයි ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.